දාර්ශනික පාඩමේ අද අපි කතා කරන්නේ අත්‍තරම මේ මූලික සිද්ධාන්ත ගොඩක් අපි එදා කතා කරා. මේ කතා කරපේ වගේ නෝට් එක ඊට පස්සේ ඔයාලට මම දැම්මා WhatsApp එකට. ඒක ලියාගන්න කියලා අපි මම නෝට් එකක් පොඩ්ඩක් මේක ෂෙයා කරන්නම්. ඒකේ තියෙන ටික මම චුට්ටක් මතක් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි ගණන් ටික හදන විදිහ අපි බලමු. ඔයාලට මතක ඇති ත්‍රිකෝණමිතිය කියලා එකක් මම කියලා දුන්නා. ඒ කියන්නේ ඒක නෝට් එකේ දැම්මේ එනමුකුත්ින්ද නෙමෙයි දැන්. දෛශික දෙකක් ගත්තාම දෛශික දෙකක් එකතු කරද්දී අර අල එකතු කරනවා, පොල් එකතු කරනවා, වතුර එකතු කරනවා වගේ බෑ. දැන් මොකද ඒක දිශාවුත් තියෙනනේ. අර ප්‍රමාණය විතරක් එකතු කළා හරියන්නේ නැහැ. දිශාවත් එකතු වෙනවා. ඉතින් ඔය ත්‍රිකෝණ නියමයේ කියන එක පාවිච්චි කරනකොට මේ දෛශික දෙක පිටු කරනවා. ඒ කියන්නේ අපි කියන ත්‍රිකෝණ ආකලනය කියලා කියනවා. දෙන්න නෝට් එකේ දෙකකට දුන්නට එකම තමයි. ඒකෙදි වෙන්නේ මේ වගේ දෙයක්. හිතන්න මේ මේ විදිහට දෛශිකයක් තියෙනවා, මේ විදිහට තව දෛශිකයක් තිබ්බොත් එහෙම. හරිද? මම මේක A දෛශිකය, B දෛශිකය කියලා ගත්තොත් කවුරු හරි කියනවා මේ දෛශිකයට මෙයාව එකතු කරන්න කියලා. දෛශික දෙක එකතු කරන්න කියලා. හරි? එතකොට දැන් මෙයාට වෙනම විශාලත්වය සහ දිශාවක් තියෙන එකේ මෙයාට වෙනම විශාලත්වය සහ දිශාවක් තියෙන එක. එකතු කරනකොට අපි ත්‍රිකෝණ නියමය පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක දෛශිකයක් අපි අඳ ගන්නවා. හරිද? එක දෛශිකයක් ඇඳලා ඒක ඉවර වෙන තැනින් අනිත් එක නා පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මේ ඔය විදිහට. මේක A දෛශිකය, මේක B දෛශිකය. එතකොට එකතුව නිරූපණය කරන්නේ මේ පළවෙනියාගේ පටන් ගන්න තැනයි දෙවෙනියාගේ ඉවර වෙන තැනයි යාකරන වේපාක. මේක දෙනවා A ධන B කියලා. දැන් මම A A A කියන එක කියලා ඉස්සෙල්ලා අරගෙන B ඉන්නේ පස්සෙන් ඒ විදිහට මොනනම් මට පුළුවන් B ව ඉස්සෙල්ලා අරගෙන දැන් මම B මෙතනින් පටන් ගත්තා කියලා හිතන්න. B ව ඔය විදිහට ඇඳලා ඊට පස්සේ මට A වඳින්න පුළුවන්. එහෙම ඇඳොත් එහෙම මෙතනින් මම B ඇඳලා ඊට පස්සේ මම A ඇඳොත් එහෙම ඒත් A වලින් නම් B වලට යා කරන රේඛාවෙන් තමයි එන්නේ. ඒතකොට B ධන A. හැබැයි මේක විශේෂත්වය තියෙන්නේ මේ එන සරල රේඛාව මෙහෙම ඇඳද්දත් එකම උඩින් මේ විදිහට ඇඳද්දත් එකම. ඒකින්ද දෛශික දෙකක් ওই විදිහට එකතු කරනකොට එන සුළු කිරීම අපි කියන නියද්දේශ න්‍යායට අනුකූලයි කියලා. දෙන්න මාරු කරලා එකතු කරන්න උනත් පුළුවන්. ඊට පස්සේ මම කිව්ව විගට සංගතන න්‍යාය කියලා එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ විදිහට A කියලා දෛශිකයක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට B කියලා දෛශිකයක් තියෙනවා. මේ විදිහට C කියලා දෛශිකයක් තිබ්බොත් මේ දෛශික තුන එකතු කරන්න කියනවා. හරි, මේ දෛශික තුන එකතු කරන්න කිව්වහම ඔයාලට පුළුවන් කැමති එකකින් පටන් ගන්න. ඊට පස්සේ කැමති එකකින් දාන්න. ඒ ලිවුණා නම් A ට B එකතු කරලා B ට C එකතු කරන්නත් පුළුවන්. ඒට C එකතු කරලා ඊට පස්සේ B එකතු කරන්නත් පුළුවන්. B ට C එකතු කරලා A එන එකන A ට එකතු කරන්නත් පුළුවන්. හරි, ඒ කියන්නේ A B C කියන එක අපිට පුළුවන් මේ දෙන වෙනම සූ කරන්න. ඕනනම් අපිට පුළුවන් A ධන B ධන C කියන එකේ මේ දෙන වෙනම සූ කරන්න. හරි, ඊට පස්සේ A ආය ඕනනම් පුළුවන් A ධන C ධන B කියලා වෙනම සූ කරන්න. හරි, තුන් දෙනේ කොයි විදිහට වුණත් එකතු කරගන්න පුළුවන්. ඔය පුංචි කාරණා දෙක තුන පාවිච්චි කළා. කොහොමද බලමු ටියුට් එකේ තියෙන පුංචි පුංචි කාන්සෙප්ට් එක හදන්නේ. එකයි ඔයාලට මම පොඩ්ඩක් නෝට් එකක් ෂෙයා කරලා ඉන්නම්. හයි, නෝට් එක ඉස්සෙල්ලාම තියෙන ත්‍රිකෝණ නියමය. ඒක මම අර පොඩි උදාහරණයකින් හදලා තියෙන 8 කිලෝමීටර් විස්ථාපනයකුයි 6 කිලෝමීටර් විස්ථාපනයකුයි දෙකක් එකතු කරන්නේ දෙය. බහුවස්ත්‍ර එකත් ඒ විදිහමයි. right.
ඒකෙත් කරලා තියෙන්නේ දැන් ත්‍රිකෝණයක පාද පිළිවෙලින්ගත් පාද ඔස්සේ ලකුණු කරලානේ ත්‍රිකෝණ මේ අර මේ 11 කිලෝමීටර් එහෙම හදාගෙන තින්නේ. يعني AB කියන්නේ 8 කිලෝමීටර්, BC කියන්නේ 6 කිලෝමීටර් නම් AC කියන දෛශිකය හොයාගෙන තින්නේ ත්‍රිකෝණ නියමේ අර මේ තුන්වෙනි පාදේ පාවිච්චි කර ත්‍රිකෝණ. හරිතර බහුවස නියමේ කියන එකෙදිත් තින්නේ ඒ විදිහමයි දෛශික ටික පිළිවෙලින්ගත් බහුවස්ත්‍රයක පාදොස්සේ හරි AB දැන් AB දෛශිකයේ BC දෛශිකයේ CD දෛශිකයේ DE දෛශිකයේ කියලා ඇල්ල දෛශික මේ හතරම එක දිගට පිළිවෙලට ඇඳ ගත්තාම පළවෙනි දෛශිකයේ පටන් ගත්ත තැනත් ඉවර අන්තිම දෛශිකයේ ඉවර වෙන තැනත් යාකරන රේඛාවෙන් අපිට ඒ අවසාන දෛශිකය ගන්න පුළුවන්. يعني මේ දෛශික හතරෙම එකතු දෛශික හතරෙම එකතු ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කියන ඔයාලට ඒ වලින් ඉඳන් ඒ වලට තියෙන දශක ලියන්න කියලා. ඒ වලින් ඉඳලා ඒ වලටම තියෙන දශක මේක පාවිච්චි කරලා ලියන්න කිව්වම මේක ලියන්න පුළුවන් පුතේ ඒ වලින් ඉඳන් බී වලට ගිහිල්ලා ආයේ බී වලින් ඉඳලා ඒ වලට එමු. හරි. එතකොට ඒ වලින් ඉඳන් ඒ වලට යනවා කියලා කියන්නේ ඉන්න ලක්ෂයේම ඉන්නවා විශාලත්වයක් නැහැ. ඒකෝර මේක බිඳුවක්. මේක කියන අභිෂේක දශක. ඒ වලින් ඉඳන් බී දේ තියෙන්නේ ඒ නම් මේක B A දෛශිකයනේ. එතකොට මට මේ B A දෛශිකය කියන එක කියලා ලියන්න පුළුවන් ඍණ A දෛශිකය කියලා. එතකොට ඍණ දෛශිකයක් කියන එක කියලා ගත්තොත් එහෙම දැන් කොහෙන්ද තැන් දෙනවා කියලා හිතන්නකෝ. P Q කියලා දෛශිකයක් තියෙනවා නම් අපි හිතමු සිම්පල් P කියලා. දැන් P Q කියලා දෛශිකයක් තියෙනවා සිම්පල් P කියලා. එහෙනම් ඍණ P කියලා කියන්නේ Q P දෛශිකයට. එහෙනම් ඒ කියන්නේ මේක විශේෂත්වය වෙන්නේ ඍණ දෛශිකය. මොකක් හරි දෛශිකයක ඍණ දෛශිකය කියන එකනගේ විශාලත්ව වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දිශා වෙනස් වෙනවා. A ඉඳන් B ට ගියපු දෛශිකය B ඉඳන් A වෙනකොට අනිත් පැත්ත ගහලා එනවා. ඒතකොට ඍණ ලකුණක් එනවා. හරිද? කියන අභිෂේක දෛශිකය පාවිච්චි කරන අපිට නම් එහෙම දෙයක් අර ඍණ දෛශිකය කියන එක කියලා හොයා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ සමාන දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයයි දිශාවයි දෙකම තවත් දෛශිකයකට සමාන නම් ඒවා අපි කියන සමාන දෛශික කියලා. මේකෙත් පොඩි කාරණාවක් කියලා දෙන්න ඕනේ ඔයාලට. දෛශික දෙකක් සමාන වෙනකොට ඔයාල පොඩ්ඩක් පටලවා ගන්න තැනක් තියෙන එක තමයි දැන්. දෛශික දෙකක් සමාන වෙනකොට ඒ දෙන්න එක උඩ ඉන්න ඕනමක් නැහැ. හරි. දැන් උදාහරණයක් ගන්නකෝ. උතුරු දිශාවට 5 ms න් එක ප්‍රවේගයක් තියෙනවා. 5 ms න් එක වේගෙකින් යන වාහනයක් තියෙනවා. තවත් වාහනයක් තියෙනවා. අපි හිතමු මේක කාර් එකක් කියලා. මේක කාර් එකක්. මේක බයිසිකලයක් කියලා ගමු. එයත් යන්නේ උතුරු දිශාවට 5 ms න් එක වේගෙ. හරිද? එතකොට මේ දෛශික දෙකම සමානයි. විශාලත්වය සමානයි, දිශාව සමානයි. හැබැයි ඒකේ තේරුම කාර් එක උඩ බයිසිකල යනවා කියන එකවත්, බයිසිකල උඩ කාර් එක යනවා කියන එකවත් දෙන්නම එකම පාර යනවා කියන එකවත් නෙමෙයි. දෙන්නම යන්නේ උතුරු දිශාවට තැන් දෙකකින් වෙන්න ඇති. හරි ප්‍රායෝගිකව එක උඩ යන්න බෑනේ. තැන් දෙකකින් වෙන්න ඇති. හොඳද? බැරි වෙලා හරි මෙහෙම කතාවක් තිබ්බොත් සර්ව සමයි කියලා වගේ තිබ්බොත් එහෙම එහෙනම් මේ දෛශික දෙක පිහිටන්නේ එකම තැන. සර්ව සමුනොත් එහෙම සර්ව සම වෙනවා කියන්නේ කියන්නේ නිකන් අර කාර් එකයි බයිසිකල එක උඩ තියෙනවා. සමානයි කියනකොට දෙන්නම දෙන්නම තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කොළඹ ඉඳ මේ කාර් එක තියෙන්නේ කොළඹ. කොළඹ ඉඳලා උතුරු දිශාවට 5 ms න් එක වේගය යන්න පුළුවන්. මේ බයිසිකලේ තියෙන්නේ නුවර. එතකොට එයාට නුවර ඉඳලා 5 ms න් එක වේගය යන්න පුළුවන්. තාවහනේ තියෙන මාතර. එයාට 5 ms න් වේගයෙන් යන්න පුළුවන්. يعني එකම දෛශිකයේ තමයි තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දෛශික ඔක්කොම සමානයි.
සමාන දෛශික ඒ කියන්නේ තේරුම් ගන්න ඕන දෙය තමයි සමාන දෛශිකයක් කියනකොට ඒක එකම තැන එකම විදිහට එකම තැන පිටනවා කියලා එකක් නැහැ එකම තැන පිටනවා කියලා එකක් නැහැ ඒක තැන් තැන් වල තියෙන්න පුළුවන් පැහැදිලි සමහර දේවල් මේ මේ විදිහට තමයි ඒක රේ කියවෙන්න මිච්ච දෛශික පිටනවා කිව්වොත් එකම රේඛාවේ පිටනවා විදිහට කියනවා කිව්වොත් එහෙම වුණොත් මෙහෙම ලියන්න පුළුවන් දැන් p අපිට මේ විදිහට කියනවා කිව්ව p q කියලා දෛශිකයක් තියෙනවා 5m ශ්‍රින එක උතුරු දිශාවට ඊට පස්සේ අපි ධර්ණය කිරීමකින් හොයා ගන්නවා q r කියන එක නා 5 කිලෝ 5m ශ්‍රින එක ඒ උතුරු දිශාවට හරි මේ දෛශික දෙකම සමානයි ඒ වගේම මේ දෛශිකයේ ඉවර වෙන තැනකින් මේ දෛශිකය පටන් ගන්නවා ඒකේ තේරුම තමයි දැන් 5යි මේ PQ දෛශිකය මෙහෙම ඇඳුනොත් එහෙනම් 5යි MS වෙන එක මෙතන P මෙතන Q ඊට පස්සේ Q වල ඉඳන් මෙයා අඳින්නේ හරි ඒ වගේ වුණහම බලන්න මේ දෛශික දෙකම එකම තැනක නෙමෙයි තියෙන්නේ හැබැයි ඒක රේඛියෝ එකම රේඛාව මත තමයි හරි එහෙම ඒ වගේ ගණක් ආවොත් එන්නේ හුඟක් වෙලාවට ඒ කියන්නේ තමයි අපි ගාන සුළු කරපුවාම PQ කියලා එක කොටසක් වෙනවා මේ විදිහට QR වගේ ඒ කියන්නේ මේ දෛශිකයේ ඉවර වෙන තැන හෝ මේ දෛශිකයේ මත වූ ලක්ෂ්‍ය මේ දෛශිකයේ ඉවර වෙන තැන හරි මේ දෛශිකයේ මත මේ දෛශිකයේ උඩ කොහෙද තැනක හරි හරි තියෙන ලක්ෂයකින් මේ දෛශිකයේ පටන් ගන්නවා මෙන්න මෙයා පටන් ගන්නවා අපි කියන එක ඒක රේඛීය දෛශිකයක්. අපි ඒවයි ගානක් හදන වෙලාවට අපි බලමු. ඔය ඒක රේඛීය කතන්දරේ කොහොමද එදෙන්නේ කියන්නේ. හරි. එතකොට මම මූලික විදිහට මේ සමාන දෛශිකයක්ද කිව්වේ දෛශික දෙකක් සමාන වෙන්න පුළුවන්. සමානයි නම් එහෙනම් විශාලත්වය දිශාවයි දෙකම සමානයි. හරිද? හැබැයි එහෙමයි කියලා වෙලා දෙන්න එක ළඟ එක උඩ පිහිටන්නේ කියලා එකක් නැහැ. එක උඩ පිහිටන්නේ නැහැ. එක උඩ පිහිටනවා නම් එහෙනම් සර්ව සම වෙන්න ඕනේ. දෛශික දෙක සර්ව සමයි නම් ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා සර්ව සමය නම් ආරයිට් එහෙනම් හැම ගුණයක්ම සමානයි ඒ කියන්නේ 얘 දෙන්න ඉන්නේ එකම ලක්ෂයේ එකම තැනක තමයි වැඩගෙන හරි ඒක රේඛීය වෙනවා කියලා තිබ්බොත් එහෙම අර දෛශික නම් කරන ලක්ෂ හරි දෛශික නම් කරන්න පාවිච්චි කරන P Q Q R වගේ දෛශික නම් කරන ලක්ෂ එකමත පිටනවා හරි ඒ වගේ ගණන් හදන වෙලාවට පැහැදිලිව කියලා දෙන්න. ඊට පස්සේ පුතේ සමාන දෛශික ඊට පස්සේ තියෙන දෛශික දෙයක් එකතු කිරීම අර මං කලින් කිව්ව කතන්දරේම තමයි නියද්දේශ න්‍යාය ඒක පොඩ්ඩ තේරුම් කරලා ඔයාලා කියලා දෙනවා. මේ සංගඨන න්‍යාය ඊට පස්සේ දෛශික දෛශික නියතයකින් ගුණ කිරීම දමං ඔක් කිව්වා එකෙන් ගුණ කරනවා දෙකෙන් භාගෙන් වැඩි කරද්දී ඒ කට්ටියගේ අර විශාලත්වය විතරයි වෙනස් වෙන්නේ දිශා වෙනස් වෙන්නේ නැහැ හරි ඍණෙන් වැඩි කරන ඍණ ප්‍රමාණයකින් වැඩි කරන දෛශිකේ දිශා මාරු වෙන එක විතරයි වෙන්නේ මේක මේ ධන ඍණ ප්‍රශ්නයක් තියෙනවා. කො මෙන්න මෙතන ඍණ වෙන්න ඕනේ. ලැම්ඩා ඍණ එක විට ඍණ A මෙතන ධන නෙමෙයි ඒකත් ඍණ වෙන්න ඕනේ. ඒකට යටි ඉදිකැලක් ගහන්නත් ඕනේ. හරි ඊට පස්සේ ඍණ දෛශික තියෙනවා. රයිට් ඊට පස්සේ ඒකක දෛශික කියලා කියන්නේ ඒකක එකක් වෙච්ච දෛශික විශාලත්වය ඒක එකක් වෙච්ච දෛශික මේකේ මේ u අකුරක් දාලා තියෙන පොතේ u අකුර දාන්න හේතුව යුනික් කියන්නේ මම මෙතන එක ලිව්වෙත් එකයි යුනික් වෙක්ටර් කියද්දි u අකුර දාන්න හරි මේ ටික අපි චුට්ටි ගණන් ටික හදලා බලමු හ
පුංචි පුංචි ගණන් ටිකක් තියෙන්නේ කියනවා පහත සම්බන්ධතා දෛශික ආකලන ක්‍රමයේ භාවිතයෙන් සාධනය කරන්න කියලා. ඔයාලට ගණන් එක ගාන හදපු ගමන් ඉතිරි ගණන් ටික ඔක්කොම හදා ගන්න පුළුවන් වෙයි. හරි මෙතන තියෙනවා මේ පළවෙනි ගාන දෙවෙනි ගාන මම ඒ පුංචි පුංචි ගණන් ටික ඔයාලට කියන්න. බලන්නකො මේ තුන්වෙනි ගාන වගේ එකක්. හරි තුන්වෙනි ගානේ කියනවා A B C D කියලා වෙලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ ABC ත්‍රිකෝණය තව C වල ශීර්ෂයේ ඉඳලා AB පාදේ හම්බෙන්න D වලට යනකන් යා කරලා තියෙනවා. හරි. හරි. ඕකේ අහන්නේ අපේ AB AB දෛශිකය AB දෛශිකය තවත් දෛශික කිහිපයක එකතුවක් විදිහට ලියන්න කියලා. ඇට වලට පේනවා ඒක පටන් ගන්න තියෙන්නේ A වලින් ඉවරලා තියෙන්නේ B වලින්. එහෙනම් අපි මේ AB දෛශිකය ලියන්නේ A වලින් පටන් ගන්න B වලින් ඉවර වෙන විදිහට. එහෙනම් මට AB දෛශිකය දැන් මෙන්න මේකනේ ඔය තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන් යනකන් තියෙන දෛශිකයනේ තියෙන්නේ. නේද? ඉතින් මම ඒක සරලව ලියන්න පුළුවන් විදිහක් කියනවා මෙහෙම. A වල ඉඳලා ඉස්සලාම C වලට ගියා. හරිද? ඊට පස්සේ C වල ඉඳලා B වලට ගියා. C වල ඉඳලා B වලට යනවා. හරිද? ඒ කියන්නේ AC දෛශිකය එකතු කිරීම CB දෛශිකය. ඒ වගේම මේ CB දෛශිකය කියන එකේකෙනා මෙන්න මේ CB දෛශිකය කියන එකේකෙනා මට පුළුවන් තවත් දෛශික දෙකක එකතු විදිහට ලියන්න මෙන්න මේ දෛශික දෙක එකතු විදිහට ලියන්න. එතකොට ඒක ලියන්න පුළුවන් පුතේ AC දෛශිකය. ඔව් මේකේ ඕනේ AD එක ගිහිල්ලා නේද? හරි එහෙනම් මෙහෙම කරමු. AC දෛශිකය එකතු කිරීම CB දෛශිකය කියලා මම සරලව ලියා ගන්න දෛශික දෙක එකතු විදිහට AC දෛශිකය කියන එක කියලා. මෙන්න මේ AC දෛශිකය ලියා ගන්නවා AD දෛශිකය එකතු කිරීම DC දෛශිකය කියලා. එහෙනම් මෙන්න මේ දෛශිකය මෙන්න මේ දෛශික දෙක එකතු විදිහට ලියා ගන්නවා. හරිද? ඒකල එකතු කිරීම CB දෛශිකය කියලා. ඒක ලියන්න පුළුවන් AD එකතු කිරීම DC එකතු කිරීම CB කියලා. ඒත් ඇති කරපු දෙයක් නෑ ඇත්තටම බලපහම. ඔක ඒතර කාඩාර යන්න පුළුවන් ඇත්තටම ඔක එකපාරම ලියන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. එකපාරම ලියන්නත් පුළුවන්. හරිද? ඒ වුණත් ඔයාලා දෛශික ආකලනේ ත්‍රිකෝණයකට පාවිච්චි කරන විදිහනේ කියලා දෙන්න. ඒකින් තමයි අර දෙන්න පාවිච්චි කරලා ලිව්වේ. හරි. නවවෙනි ගානේ තියෙනවා මට පෙන්වන්න තියෙන AG කියන දෛශිකය A වල A ඉඳන් G වලට තියෙන දෛශිකය. හරිද? AG දෛශිකය පෙන්වන්න කියලා දෙනවා DH එකතු කිරීම BG එකතු කිරීම G JG කියලා. හරි. මේ DH වලින් මේ D වල ඉඳලා H වෙනවා DH. ඊට පස්සේ B BG මෙන්න මේ දෛශිකයයි පාවිච්චි කරලා කොහොමද බලමු AG ලියන්නේ. අපි සරල විදිහට ගත්තොත් A වල ඉඳන් G වලට යන්නයි ඕනේ. ඒ කියන්නේ A වල ඉඳන් G වලට තියෙන දෛශික ආකලනය අහන්න. මම ඒක ඔයාලට ඇඳලා පෙන්නවොත් එහෙම මේ විදිහට ඉන්නේ නේද? يعني මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දෛශිකය තමයි අහන්නේ. හරිද? ඊයක සරලවම ලියන්න පුළුවන් විදිය තමයි A වල ඉඳන් F වලට ගියා, F වල ඉඳන් B වලට ගියා, B වල ඉඳන් G වලට ගියා. හරිද? ඉතින් මම ඒක ලිව්වොත් එහෙම A වල ඉඳන් F වලට ගියා, F වල ඉඳන් B වලට ගියා, ඊට පස්සේ B වල ඉඳන් G වලට ගියා. හරි. දැන් මම පාවිච්චි කරන සමාන දෛශික කියන කට්ටිය. කොහොමද? මේ AF කියන දෛශිකය A වල ඉඳන් F වලට තියෙනවා කියන මේ දෛශිකය.
විශාලත්වයෙන් සමාන දිශාවෙන් දිශාවෙන් සමාන ඒ කියන්නේ AF ට විශාලත්වයෙන් සහ දිශාවෙන් සමාන දෛශිකයක් විදිහට ගන්න පුළුවන් මේ DH කෙනෙක් කියන්නේ නේද හරි ඒක ලියන්න පුළුවන් AF දෛශිකය A වලින් ඉඳන් F වලට තියෙන දෛශිකය මට ලියන්න පුළුවන් D වලින් ඉඳන් H වලට තියෙන දෛශිකයට සමානයි ඇයි ඒක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් සමානයි හරි එතකොට ආය ආය ලියන්න පුළුවන් F වලින් නම් B වලට තියෙන දෛශිකය F වලින් නම් B වලට තියෙන දෛශිකය වෙනුවට J වලින් නම් G වලට තියෙන දෛශිකය කියලා. එතකොට මේ දෙන්න පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් එම නිසා ඒ G දෛශිකය සමානයි DH දෛශිකය එකතු කිරීම JG දෛශිකය එකතු කිරීම ඊට පස්සේ BG දෛශිකය කියලා. දැන් ඔයාලට මේ පිළිවෙලක් තෝරන්න නම් ඒක පද මාරු කරලා ලියවට අවුලක් නැහැ. DH දෛශිකය එකතු කිරීම BG දෛශිකය එකතු කිරීම JG දෛශිකය. පද මාරු කරා කියලා කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ A + B + C කියන එකනගේ පද මාරු කරලා ලියනවා. B + A + C කියලා. කොහොම අවුලක් නැහැ. संघटन न्याय अदाल मेक हरि मेक तेरन कटी चुट कद बरन दुरासिनी का कोटा की पैती वाला मेकिंग एक्की वाली तिना सीवा मैडम तीन मेक तम बाबा दैशिक वै वल तीन वाइकने मेन मे दैशिक मैं मेन मे विजिट तीन मे विजिट ओ वैकन दैशिक ओ वैकन दैशिक मत इसमी अंड पुलवा ओवलट गिहलाइवलट अंडी सरल ओडी दिशा मैंने मे पे दिशा मे पे तीन अरे एक्साक्ष धन दिशा धन दिशा तीन तव उड़ा दैशिक वर्ग तीन दल मैंने मे उल तीन कटे कऊद ये पे तीन एल एम कि दैशिक तीन को इतकोट ओ नमट मेहमलियां मे एल एम की दैशिक वगे हतर गुण अतमा ए वलिंदा डी वल तीन इंद ओडी की मेहमलियां ओडी दैशिक समान मे बीसी दैशिक हतर वतावा बीसी दैशिक संपूर्ण दैशिक हतरवता बीसी दैशिक मे वगे कोटस हतर ये कोटस हतर एल एम कोटस हतर एवगेम मेक तीन देखा क्यू वाई क्यू वल वाई वल मे पे क्यू वाई वीट पास आई तीन सी हेच सी हेच सी वल हेच मट इतकोट लियान पुलांग मेहम डी वाई के दैशिक मट लियान पुलवा हतरवता डी दैशिक एवगेम हतरवता CH දෛශිකය කියලා ලියන්නත් පුළුවන්. හරිද? මේ CH කියන එක කෙනා මට ලියන්න පුළුවන් 2CH එකතු කිරීම MS දෛශිකය 2MS කියලා. ඔය 2MS කියන එක කෙනා ලියන්න පුළුවන් 2CH එකතු කිරීම KQ දෛශිකය. හරිද?
එතකොට මේ dy වෙනුවට මෙන්න මේ දෙන පාවිච්චි කරන්න පුළුවන් od වෙනුවට මෙයා පාවිච්චි කරන්න පුළුවන් එම නිසා oy කියන දෛශිකය මම ලියන්න පුළුවන් 4 lm දෛශිකය එකතු කිරීම 2 kq දෛශිකය එකතු කිරීම 2 ch දෛශිකය දෛශික ආකාරය දහතුන්වෙනි ගාන OA දෛශිකයේ එකතු කිරීම OB දෛශිකයේ සමානයි OC නම් C කේන්ද්‍රය වන වෘත්තයක පරිධිය මත A හා B තිබෙන බව පෙන්වන්න කියලා තියෙනවා. හරි C කේන්ද්‍රය වන වෘත්තයක පරිධිය මත මෙන්න මේක තියෙනවා කියලා පෙන්වන්න කියලා තියෙනවා. හරි බලමු කොහොමද කරන්නේ කියලා. මේ වගේ තියෙනවා O A කියලා ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ O කේන්ද්‍රයේ විච වෘත්තයේ O කේන්ද්‍රයේ විච වෘත්තයේ O A A කියලා ලක්ෂයක් තියෙනවා එයාගේ පරිධිය මත. ආය B කියලා ලක්ෂයක් තියෙනවා එයාගේ පරිධිය මත. ඒතර මේ කට්ටියක විශාලත්ව සමානයි. හැබැයි දිශා වෙනස්. දිශා වෙනස්. හරි මේකේ O A කියන දෛශිකය එකතු කිරීම O B කියන දෛශිකය සමානයිලු O C කියන දෛශිකයට. හරිද? එතකොට දැන් මේ දෛශික දෙක එකතු කරන්න කියලා තියෙනවා. ඉතින් A දෛශික දෙක එහෙම තියෙන විදිහට එකතු කරන්න බෑ. මම මොකද කරන්නේ? මෙතෙන් දාගන්න A දෛශිකය මේක මම දාගන්න B දෛශිකය කියලා. මම කරන්නේ O A දෛශිකයට O B මේ තියෙන විදිහට එකතු කරන්න නැතුව මම මේ OB කියන දෛශිකයට සමාන දෛශිකයක් ආකලනයට සුදුසු වෙන විදිහට මෙහෙන් එකතු කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ දෛශිකයම B කියන දෛශිකයම මම මෙන්න මෙතනින් ඇද ගන්න මේ විදිහ. ඔය විදිහ. පැහැදිලිද? එතකොට ඒක දිශාවත්ේ සමානයි, දිශාවත් සමානයි. මේක B දෛශිකය. තොට A දෛශිකය එකතු කිරීම B දෛශිකය පාවිච්චි කරලා මට මෙහෙම ලියන්න පුළුවන්. මම මේක OA මම මෙතන C කියලා දාගන්නම්. C කියලා දාන්න හේතුව වෙනුත් නෙමෙයි. OB දෛශිකය OA දෛශිකයත් එක්ක එකතු කරපුවාම එන උත්තරේම C දෛශිකය. ඒතකොට මම මේ OB කියන්නේ කියන්නේ මේ දැමෙ. ඊට පස්සේ එහෙම වුණොත් එහෙම මෙන්න මෙතන තියෙන එකේනම් මෙතනින් අඳින්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ අපේ A කියන දෛශිකය. ඒක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් සමානයි. ତොර ඔයාලට පේනවා මෙතන OA CB කියලා කියන්නේ අතරම මේ සමාන්තර රාශියක විශේෂ අවස්ථාවක් මොකද්ද? රෝම්බසයක්. හරිද? ඊට පස්සේ බලන්නකෝ O වල ඉඳලා අරේ මේ විදිහට තියෙන්න වෘත්තයක් ගන්නාම BC ඉන්නේ වෘත්තයේ පරිධිය මත නම් C වල ඉඳලා හරි C වල ඉඳලා අර තියෙන අරේටම වෘත්තයක් ගන්නොත් එහෙම හරි මේ තියෙන අරේටම වෘත්තයක් ගන්නොත් ඒත් A සහ B කෙනෙක් එක්කන ඉන්නේ ඒ C වල ඉඳන් අඳින වෘත්තය මතනේ ඔය කල්පෙන් හරිද හරි මම මෙහෙම ලිව්වේ OB B O සමාන OC වෙන පරිදි තව ටිකක් මම මේක ලිව්වත් එහෙම OB සමානයි AC සමානයි B ලෙස ගනිමු එහෙම වුණොත් ආය OA සමානයි A ලෙස ගනිමු එවිට OA B O A C B
සීබි රොම්බසයකි ඕ ඒ රොම්බසයකි ඕ ඒ කියන එක්කෙනාගේ විශාලත්වය සමානයි ඒ සී කියන එක්කෙනාගේ විශාලත්වයට ඒ වගේම ඕ බී කියන එක්කෙනාගේ විශාලත්වය සමානයි බී සී කියන එක්කෙනාගේ විශාලත්වය ඒ කියන්නේ අරයන් දෙකම සමානයි හරි ඒකිනම් මේ මේ විදිහට ලියනවා ඕ සිට ඕ ඒ විශාලත්වය සහිත අඳින වෘත්තය තය මත ඒ හා බී පිහිටයි ඒක தත්වයක් ඒක අපිට දීලා තියෙනවා එමෙන්ම එමෙන්ම සී සිට ඒ සී මාපාංක ඒ සී විශාලත්වය සහිත අරේ ඒ සී සහිතව අඳින අඳින වෘත්තය මත මතද ඒ හා බී පිහිටිය යුතුයි ඒක ඇඳලා පෙන්වන්න පොඩි රූප සටහනකින් කල්කටක් කියලා ඇඳන තවත් හොඳයි එතකොට රූපෙ එන්නේ මේ මෙහෙම ඊවරන මේ ලස්සන නැදින මගේ නම් මේ වෘතය ඉතාමත් දරුණු මට්ටමේ විදිහට ගැත උනා ඒක ඔයාලා හරියට අඳගන්න මෙතන පුළුවන් තරම් මේ කවකටක් තියලා ඇඩට අඳින්න ඒ වෘත දෙකත් සමාන වෙන්න ඕනේ ඒකක දෛශිකයි පිටුම් දෛශික ඒක දෛශික පාවිච්චි කරලා ලියන විදිහ චුට්ටක් කියලා දෙන්නම් පුතේ කියලා දීලා අපි ඊට පස්සේ ඒකකින් ගණන් ටික හදමු එතකොට ඒකක දෛශිකයක් කියලා කියන්නේ මොනවා හරි දෛශිකයක විශාලත්වය වලට දුන්නත් එහෙම දැන් මෙන්න මේ විදිහට කැපිටල් A සිම්පල් A කියන දෛශිකය මේ දෛශිකයේ ඒකක දෛශිකය යුනිට් වෙක්ටර් කියලා ගමු යුනිට් මෙහෙම දාගන්න මෙයාගේ ඒකක දෛශිකය මෙයාගේ විශාලත්වයේ එකක් වූ දෛශිකය මොකද කියලා හුවත් එහෙම අපි කරන්නේ අර දෛශිකය අරගෙන ඒ දෛශිකයේ විශාලත්වයෙන් බෙදමු දෛශිකයේ විශාලත්වයෙන් බෙදන තමයි ඒකක දෛශිකය හදාගන්නේ මේ දෛශිකයේ විශාලත්වය කියන එක කෙනා තුනක් වෙලාවට කරන්නේ මතක තියාගන්න මේ විදිහට ඒ වල දෛශිකයේ ඒ කියන දෛශිකයේ විශාලත්වය ඕන නම් අපි කරන්නේ ඒ වල දෛශිකයේ අරගෙන වර්ග කරලා වර්ගමූලය ගන්නවා ඒ කියලා දෛශිකයක විශාලත්වය ඕන නම් අපි කරන්නේ ඒ කියන දෛශිකය වර්ග කරලා තියෙන දෛශිකයේ දෛශිකය තියෙනවනේ ඒ දෛශිකය වර්ග කරනවා මේ වර්ගකරණ එකේදී වර්ණම් කියලා දීලා නැහැ ඒ කියන දෛශිකය වර්ග කරන ඒ කියන එක නේ ඒකෙන් වැඩි වෙන්න බෑ දැන් මම දෛශික දෙකක් වැඩි කරන විදිහ කියලා දීලා නැහැ හරි වැඩි කරන්න අපි ක්‍රම දෙකක් තියෙනවා තිත්ගුණිතයක අතරගුණිතය කියලා තිත්ගුණිතයෙන් තමයි ඔබ කරන්නේ මොන ඔය විදිහට තමයි ලියන්නේ මම නෝට් එකේ ඔබ දැම්මෙත් නැත්තේ ඔයාලා කියලා දෙන්නම් කියලා මෙන්න මේ ಗುಣ කිරීම කියලා දුන්නේ නැතුව තමයි වුණත් මම මේක ඔයාලට දෙන්න නෝට් එකට පොඩි නෝට් එකක් නෝට් කරලා ලියා ගන්න ඔයාලා නෝට් එකේම ඒකක දෛශික තියෙන තැනම මාපාංක A කියන එක කරනවා මාපාංක A කියන එක කරන හොයද්දී අපි කරන්නේ දෛශිකය අරගෙන එම දෛශිකයෙන්ම වැඩි කරනවා එහෙනම් දෛශිකයේ වර්ග කරගන්නවා ඒතර වැඩි කරනකොට අපි පාවිච්චි කරන්නේ තිත් ගුණිතය කියන එක හතර ගුණිතය පාවිච්චි කරන තිත් ගුණිතය කියලා පාවිච්චි කරනවා
वाला पड़ी का लाभ लेने दिया नहीं देखे वैरी के लिए मत तूने किया मेन में के खातेर गुण के आये आप ही तावत तो संस्कृत दिन ना देखा वाता आवत तूने किया ये मेकर के ना तीत गुण देगे लेकिन सामान्य लाभ का हम वाला दी खातेर गुण के तीत गुण देगे ने के वैना साथ ने अब ये दायशी का वाला दी खातेर गुण के क्या ने दायशी का गया तीत गुण देगे ना के ना आदि शाह गया के एक पारे में दी क्या देना අපි මේ මාපාංක අගය ගන්නකොට අපි මෙතන පාවිච්චි කරන්නේ අදිශය අදිශය අවස්ථාව. ඒ කියන්නේ අදිශය ගුණිතය ඒ වර්ගණය. මේක චුට්ටක් මේ නෝට් එක ගාව ලියාගන්න මම PDF එකේ දැම්මේ නැහැ. දෛශිකේ විශාලත්වය ගන්න මේ මේ විදිහට. කේවල දෛශිකේ ඒ කියන්නේ දෛශිකේ වර්ග කරා වර්ගමූලය. වර්ග කරා කියලා පාවිච්චි කරන්නේ තිත් ගුණිතය. विशाल विशाल उदाहरण दीपकोटन दैशिक दिशा මේ 5 නිව්ටන් කෙනෙක් කෙනාගේ ඒකක දෛශිකය. හරි අපි U කියලා නම් ඒකක දෛශිකය හොයන්න ඕන නම් අපි කරන්නේ 5 නිව්ටන් කෙනෙක් කෙනා අරගෙන 5 නිව්ටන් කියන දෛශිකයේ විශාලත්වය ගන්න. ඒතකොට විශාලත්වය හොයාගන්න කොහොමද? 5 නිව්ටන් කියන දෛශිකය හරි 5 නිව්ටන් විශාලත්වය කියන්නේ 5 අරගෙන වර්ග කරලා වර්ගමූලය ගන්න. ඉතින් මේ වෙලාවේ මේ වගේ වැඩ කරනවා නම් ඇත්තටම ඔක ලියන එකත් මහා මෝඩයි කියලා හිතනවා දැන්. वर्ग वर्ग मूल के तीन सौ पहा उत्तर मेघा अतर लीवी पहाड़ी पास दैशी का पावित करना संबद एक दैशी उदाहरण O A के में दायशी के है समान है X I एक तो किरी में Y J है डेटा दायशी को देखते हैं कि एक तो अपनी दिल में मेवा के विलाव का O A दायशी के मापांक के लिए अंडे की बात है मर वो मैडे खाचल तो ना एक इतनी दिन कराने X I के में दायशी के Y J के में दायशी के अलग है ना वार्ग कर ला A के वार्ग मूले गन मैं के वार्ग करने विधि है ना उदाहरण මට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරගන්න. දෛශික අපිට පුළුවන් ඛණ්ඩාංග තලයක නිරූපණය කරන්න. ඛණ්ඩාංග තලයක නිරූපණය කරන එකේ වාසිය තියෙන්නේ යම් කිසි දෛශිකයක් ස්ථාන දෙකක පිහිටුමක් විදිහට. ස්ථාන දෙකක පිහිටුමකින් අපිට නිරූපණය කරන්න පුළුවන්. උදාහරණයක් මෙතන O මෙතන A කියලා ගත්තොත් එහෙම ओवलिंदला මෙන්න මේ සංරේඛාවේ විශාලත්වයට සමාන මෙන්න මේ දිශාවට ගැලපෙන දෛශිකය ලියන්න. හරි මම කියන්නේ ඒ වගේ ගන්නකො. මෙන්න මේ A කියන දෛශිකය ලියන්න මට පුළුවන් ඒකක දෛශික පාවිච්චි කරන්න ඒක සම්මත ඒකක දෛශික. මොනවද සම්මත ඒකක දෛශික? සම්මත ඒකක දෛශික කියන්නේ මේක x අක්ෂය නම් මේක y අක්ෂය නම් x අක්ෂයේ ධන දිශාවට තියෙන x අක්ෂයේ ධන දිශාවට තියෙන දෛශික
කවල ඒකකයක් x අක්ෂයේ ධන දිශාවට තියෙන දෛශිකවල ඒකක එකක් හරිද මම දැන් මේක 1 2 3 4 කියලා ගත්තොත් එහෙම මෙන්න මෙතන ඉඳලා මේ පැත්තට තියෙනවා මෙතන ඉඳලා මේ පැත්තට තියෙනවා හරි අර පැත්තට තියෙන ඒකක එකක දෛශිකයක් හරි දැන් මම මේක i කියලා එක පාවිච්චි කරා මේ x කියන පහනෙම මම සාධාරණ අක්ෂයක් ගත්තේ මෙන්න මේ වගේ දන්න පහම මම දන්න 6 7 ගත්තොත් එහෙමද 6 ඉඳන් 7 7 පැත්තට තියෙන මේක 6 ඉඳලා 7 පැත්තට තියෙන්නේ i කියලා එකක දෛශිකයක් හරිද අපි කියනවා x අක්ෂයේ ධන දිශාවට තියෙන විශාලත්වයේ ඒකක එකක් වෙච්ච දෛශිකයකට කියනවා අපි i කියලා ඒ විදිහටම y අක්ෂයේ දිගේ 3 4 කියලා දාගන්න මෙන්න මේ පැත්තට උඩට තියෙනවා උඩට තියෙන මේ 3 4 කියන්නේ සාමාන්‍යයෙන් මම මේ නිකන් උඩ දිශාවට තියෙන එක එකකින් සමාන දෛශිකයක් ගන්නවා j කියලා පැහැදිලිද එතකොට දැන් මෙන්න මේ o වල ඉඳන් a වලට තියෙන දෛශිකය මට ලියන්න පුළුවන් නේ මෙතන මේ විදිහට මම මේක x කියලා දාගන්නම් මේක y කියලා දාගන්නම් හරි මට ඒක ලියන්න පුළුවන් නේ පුතේ o a කියන දෛශිකය ආකලන නියමයෙන් ලියන්න පුළුවන් o x එකතු කිරීම x a කියලා x a කියලා ලියන්න පුළුවන් ආකලන නියමයෙන් o වලින් නම් x² ටික x වලින් නම් a වලට යනවා x වලින් නම් a වලට යනවායි කියන එක කරනකොට විශාලත්වයෙන් සමාන ඒ දිශාවම තියෙන දෛශිකයක් විදිහට oy කියන එක කරනවා පාවිච්චි කරන්න පුළුවන් o a කියන දෛශිකය ලියන්න පුළුවන් o x එකතු කිරීම අර x a කියන දෛශිකයම ලියන්න පුළුවන් oy කියන oy කියන දෛශිකය හරි මේ o x කියන දෛශිකය ලියන්න පුළුවන් ඔය x කියන දෛශිකය ලියන්න පුළුවන් විශාලත්වයේ ඒකක එකක් වෙන දෛශික කොච්චරක් තියෙනවද 1යි මෙතෙන් දෙනකොට 1යි 2යි 3යි 4යි 4 දශම ගන්න නෙමෙයි මෙතන මේ x කියලා දාලා තියෙන සාධාරණ අංකයක් එතකොට මෙන්න මෙතන විශාලත්වයේ x ප්‍රමාණයක් නේ එතකොට ඒකක එකේව x ප්‍රමාණයක් තියෙනවා එහෙනම් මට මේක ලියන්න පුළුවන් x වතාවක් i කියලා x වතාවක් i කියලා ඒ වගේම ඉහළට තියෙන ප්‍රමාණය ඉහළට තියෙන ප්‍රමාණය ලියන්න පුළුවන් ඒකක එක වතාවක් y කියලා. මොකද මෙන්න මේ ටිකේ විශාලත්වය y නේ. ඒකක එකේම y ප්‍රමාණයක් උඩට තියෙනවා. ඒ කියන්නේ y වතාවක් j කියලා. හරි. x අක්ෂය දිගේ සම්මත ඒකක දෛශිකය i කියලා ගත්තා. y අක්ෂය දිගේ y අක්ෂයේ ධන දිශාවට තියෙන ඒවා j කියලා ගත්තා. එතකොට සාධාරණ x, y ඛණ්ඩාංකයේ සාධාරණව තියෙන x, y ඛණ්ඩාංකයක මූල ලක්ෂයට අනුබද්ධ ඒහි පිහිටීම නිරූපණය කරන දෛශිකය කියන පිහිටුම් දෛශිකය කියලා කියනවා. ඒක නිරූපණය කරන දෛශිකය මට ලියන්න පුළුවන් x ප්‍රමාණයක් වතාවක් i y ප්‍රමාණයක් වතාවක් j කියලා. හරි ඔක පිහිටීම නිරූපණය කරන්න විතර නෙමෙයි දැන් සමහර වෙලාවට දැන් ඒකතල බල පාරමිතිය හැම අපි මොන හරි ලක්ෂයක පිහිටීම නිරූපණය කරන්න ඒකක දෛශික පාවිච්චි කරනවා ඒ වගේම එම ලක්ෂයේ තියෙන බල නිරූපණය කරන්න ඒකක දෛශික පාවිච්චි කරනවා අපි මේ වෙලාවට ඒ වගේ ගණන් 3ක් 4ක් කරමු පහදෙන්න අනිත් කාරණාව තමයි තව පුංචි කාරණාවක් මෙතෙන්දිම මතක් කරන්න ඕ ඒ කියන දෛශිකයේ විශාලත්වය වුණොත් ඕ ඒ කියන දෛශිකයේ විශාලත්වය වුණොත් මං කිව්වා ඕ ඒ කියන දෛශිකය අරගෙන ඒක වර්ග කරලා ඒකේ වර්ගමූලය ගන්න කියලා. දැන් වැඩේ තියෙන්නේ ඒ කියන්නේ සල්වගතොත් ඒ වල වර්ගයේ වර්ගමූලය ගන්න. දැන් මේක එහෙම ගන්න දෙයක් නැහැ නේ. වෙයි අපි මෙන්න මේ වගේ දෙයක් ගන්න. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන විශාලත්වය x. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන විශාලත්වය y. නේද මේ විශාලත්වයේ y නේ මෙතන අංශක 90යි එහෙනම් oa කියන දෛශිකයේ විශාලත්වය හොයන්න මෙන්න මේ දෙන පාවිච්චි කරන්න පුළුවන් නේද x හා y කියන කොහොමද පාවිච්චි කරන්නේ අපිට පුළුවන් මේ සටහන අනුව oa කියන දෛශිකයේ විශාලත්වය හොයන්න x²
එකතු කිරීම y වර්ගයේ වර්ගමූලය කියලා දාන්න. x වර්ගයේ එකතු කිරීම y වර්ගයේ වර්ගමූලය කියලා දාන්න. මේ මේක ලියුවේ කොහොමද? පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය. පැහැදිලිද? කවුරු හරි අහුවොත් එහෙම o a කියන දෛශිකයේ අපේ මේ ඒකක දෛශිකය මොකද්ද කියලා අහුවොත් එහෙම අපි දන්නවනේ a දෛශිකයේ බෙදීම a දෛශිකයේ මාපාංක කියලා නේද? එහෙම වෙලා දැන් මේක ලියන්න පුළුවන්. එතකොට xi එකතු කිරීම yj බෙදීම x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. පැහැදිලිද? ඔ ඒ දෛශිකයේ වුණා ඒකක දෛශිකය. මෙන්න මේ දෛශිකයේ ඒකක දෛශික වුණොත් එහෙම අපිට සාමාන්‍ය a බෙදීම a මාපාංක කියලා ලියන්න පුළුවන්. ඒක වුණා මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා ලියන්නත් පුළුවන්. හරි. නෝට් එකේ මම මෙන්න මෙයා විතරයි ලියුවේ. හරි මේක විතරයි ලියලා තියෙන තව ඉඩ තිබ්බා. හරි. ඒ ඉඩ තිබ්බ තැන හොඳ පුතාලා වගේ ඕ ඒ කෙනෙක් කෙනාගේ විශාලත්වය මේක කියලා ලියාගන්න. ඒ වගේම මේක පයිතගරස් ප්‍රමේය කියලා ලියන්න. ඒ වගේම ඕ ඒ දෛශිකයේ ඒකක දෛශිකය ලියන්න පුළුවන්. ඒ දෛශිකය බෙදීම ඒ දෛශිකයේ මාපාංක. ඒතර ඒ දෛශිකය කියන්නේ මෙයා. ඒ දෛශිකයේ මාපාංක කියන්නේ මෙයා. මාපාංක ගත්තේ කොහොමද? මාපාංක ගත්තේ මෙතනින් හැදලා තියෙන පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා. හරි මෙතන මේ ඕ x ඒ කියන්නේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා x වර්ගය දන y වර්ගයේ වර්ගමූලයේ k කි ම විශාලත්වය එනවා. හරි. මේ බලන්න මේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියනවා x හා y අක්ෂ ඔක්සේ ඒකක දෛශික i සහ j වේ. පහත ඒවා අගයන්. මේකේ OA AB BC CD කියන ඒවාගේ මේ ඔක්කොගේම විශාලත්වය සමානයි. හරි ආයේ ඒ ඔක්කොම ඒකක එකක් වේ. කියන්නේ මේ ඔක්කොගේම විශාලත්වය එකයි. ඒ කියන්නේ සල්ව ගත්තොත් එහෙම O වල ඉඳන් A වලට මම මෙන්න මේ විදිහට ඉරක් ගහලා මේ පැත්තට ඊතලයක් දැම්මොත් ඒ කියන්නේ මේ තියෙන i කියන දෛශිකය. මම කොයි වෙලාවක හරි c වලින් ගන්න d වලට ඉරක් ගහලා මේ පැත්තට ඊතලයක් දැම්මොත් මේ තියෙන i කියන දෛශිකය. මම කොයි වෙලාවක හරි b වලින් ඉඳලා a වලට ඉරක් ගහලා b වලින් ඉඳලා a වලට ඉරක් ගහලා මේ පැත්තට ඊතලයක් දැම්මොත් එහෙනම් ඒ කියන්නේ නේද ඍණ i කියන දෛශිකය. පැහැදිලි? ඒ වගේම අනිත් පැත්ත ගැන හිතුවොත් එහෙනම් කොහොමද? o වල ඉඳලා ඊවලට ඉරක් ගහලා ඊතලේ උඩට දැම්මොත් එහෙනම් මේ තියෙන්නේ J. ඒ විදිහම තමයි මෙතන. මෙතන J. හරි. දැන් O වල ඉඳලා J G වලටම ඉරක් ගහලා මෙන්න මේ විදිහට ඉරක් ගහලා ලකුණු කරවොත් එහෙම 1යි 2යි 3යි විශාලත්වය ඒකක 3ක් වෙනවා. ඉහළට තියෙන එහෙනම් 3j. පැහැදිලි? බලමු මේක සුළු කරලා. OA එකතු කිරීම OE. OA එකතු කිරීම OE. ඒ කියන්නේ මේ පැත්තට තියෙන දෛශිකය. ඒතර එකතු කරන්න බෑනේ මෙහෙම ඔහොම තියාගෙන. ආකලනයෙන් ගත්තොත් එහෙම මෙතෙන්ද ගියා OE කියන්නේ මේ ඉහළට තියෙන කෙනෙක්. මම ඒක මෙතනින් ඇඳගත්තා. ඒතර ඔන්න ඔහොම එන්නේ. හරි තර්මණ දෙක ලියන්න පුළුවන්. i ඒකක එකක් තිරස් දිශාවට ගියා. i j එකක් ඉහළට ගියා. oc oc කෙනෙක් කෙනාගේ දිශාව තමයි 3ක් i. හරිද? 3ක් i එකතු කිරීම og. o වෙන g වලට එහෙනම් 3ක් j. ඊට පස්සේ ob. o වෙන b වලට 2ක් i. OE කෙනෙක් කියලා ලියන්න පුළුවන් එකක් J කියලා. OD O වලින් D වලට හතරක් තියෙන කොටස් හතරක් I එකතු කිරීම OG කියලා කියන්නේ 3ක් J. OA I එකතු කිරීම OH
හතරයි ජී මේක අතරම ගොන් ගණන් මේ උනත් මේ මතක් වෙන වගේ තමයි කරන්නේ ඊට පස්සේ අර නියතකින් ගුණ කරන කොටස් ටිකක් තියෙන්නේ ටියුට් එකේ මේ ටික හදා ගන්න පුළුවන් හදා ගන්න පුළුවන් දෛශික මෙන්න මේකට අදාළ කොටසක් ඔයාලගේ නෝට් එකේ තියෙන දෛශික දෙකක් එකතුව කියන එක නේ වෙන වෙනම එකතුවර වඩා අනිවාර්යයෙන්ම පොඩි කින්න ඒක ත්‍රිකෝණයක් ඇඳලා ඔප්පු කරලා පෙන්නන්න තියෙනවා මේ බලන්න 11 වෙනි ගණන කොහොමද කියලා මේවා ලකුණු කරන්න මෙහි සෑම අක්ෂය දෙකක් අතර පරතරය ඒක එකක් ලෙස ගන්නේ ඒ කියන්නේ පොඩි කතාවක් තියෙනවා right ඊට පස්සේ බලන්න මෙතන දීලා තියෙනවා 3i 3j ඒ කියන්නේ කොටස් 3ක් යන්න ඕනේ 1යි 2යි 3යි 3j ඊට උඩටත් 3ක් යන්න ඕනේ 1යි 2යි 3යි මෙතන තමයි ඔය පළවෙනියා කියන එක එතකොට මේ දෛශිකේ නිරූපණය කරන්නේ ඕල් ඉඳලා මේ එකට තියෙන දෛශිකේ තම මේ එක කියන එක කියලා මෙතන ලකුණු කරලා ඕල් ඉඳලා ඉතලයක් අඳිනවා එකට හරි ඉතින් ඒව ටික ඔයාලට මම හිතන්නේ කරගන්න පුළුවන් වෙයි ඊට පස්සේ වලට පුංචි කාරණාවක් කියලා දෙන්න තියෙනවා මේ අනුපාතයකට බෙදීම කියන එක ගැළ